අද දැන් තේරෙන ඕනේ මිනිස්සෙක් මරණමත් අපහාස කරන තත්යක් තියෙනවා. ඒවට යම් නියාමනයක් තියෙන්න ඕනේ. ඒ නියාමනය තමයි අතන නැති කරගත්තේ. එහෙම නැත්නම් මෙහෙම ගියොත් කොහෙද නවතින්නේ අපි? මම දන්නේ කවුරුවත් කියනවා කියලා මේ කමන්නෑක මේක තිබුණාට තමන්ගේ නංගිට අම්මට අක්කට එහෙම මේ මොනවද දැම්මත් කමක් නෑ කියන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගැන තමයි හොයලා බලන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය රටේ සමස්ත ජනතාව මේක කැමති නෑ මේ වගේ අපහාස කිරීම. ආණ්ඩු විවේචනය කරන්න කිසිම බැරිකමක් නැහැ නේද? දැන් ටෙලිවිෂන් වල බලන්න උදේ රෑ කොච්චර බයින් අද පත්‍රවල හැමදාම කොච්චර විවේචන තියෙනවද? ආණ්ඩුවට ඇමතිවරුන්ට ඒව ප්‍රශ්නයක් නැහැ. ඒවා නිල විදියට තියෙනවනේ. යම් වගකීමක් දරන ඕනේ. ඔය තියෙන ඒවායි වගකීම් නැහැනේ. මේ ෆේක් කවුන්සලින් නොයකුත් මේ දේවල් කරන්න පුළුවන්. ඒතකොට ඒකට යම් ක්‍රියාමාර්ග ගත්තට කමක් නැහැ. නමුත් වැඩේ තියෙන්නේ දැන් ඒකට තියෙනවා සිරපත් කන්න තියෙනවා අවුරුදු 3ක සිර දඬුවම් ලැබෙන විදියට තමයි මේක ගහලා තියෙන්නේ. දෙවෙනි එක තමයි අන්තර්ජාල අතරමැදියන්ට එරෙහි නියෝග දෙන්න ඒක ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙන්නේ එක අධිකරණය මගින් ඒ නියෝග ලබා දිය යුතුයි කියලා. ඒ කියන්නේ අධිකරණයට ගිහලා නඩුවක් පවරලා මේක කෙලින්ම අර කොමසාරිස්වරු හරහා ඒ නඩු තීන්දුව ලබා දීමට තමයි ක්‍රියා කරන්නේ. අනිත් එක තමයි අධිකරණයට අපහාස කිරීම. මෙතෙක් කල් තියුණේ අධිකරණයට අපහාස කරා නම් එවුන් යන්න ඕනේ අභියාචන අධිකරණයට තමයි මේ නඩුව දාන්න ඕනේ. දැන් මේ පනතින් ඒක ගහලා තියෙනවා මහේස්ත්‍රාත් උසාවියකට ගිහිල්ලා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරත හැකි. භයානක මේක තමයි. දැන් මේකට මේවා පරීක්ෂණ පවත්වන්න කොමසාරිස්වරු පත් කළා දිනවා. මේ කොමසාරිස්වරු ඕනම වෙලාවක ඉවත් කිරීමේ බලය ජනාධිපතිට තියෙනවා. පත් කරන්නේ ජනාධිපති ඕනම වෙලාවක අස් කරන්න පුළුවන් ජනාධිපති. කාගේ අවශ්‍යතාවයද? ජනතාව දෙයක් ඉල්ලන්නේ නැහැ. ටිරානලස්ම කියනවා මේකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ඉක්මනටම මේක කැබිනට් පේපර් එකක් දාලා තව එකතු කරන දේවල් තියෙනවා, වෙනස් කරන දේවල් තියෙනවා. ඒත් අපි අහුවේ නැති එක පාටම ඕක කරා නම් ඉවරයි. ඔබ හිතන විදිහට මොකක්ද හදිස්සි? ජනතාවත් අතරින් තොරතුරු බෙදා ගැනීමට තියෙන අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය, පාලනය කිරීමට තියෙන අවශ්‍යතාවය මැතිවරණ යුගය, මැතිවරණ කාලයක. මේට ඉස්සෙල්ලා තිබ්බ මේ ඔන්ලයින් පනත් සාමාන්‍ය නීති අර්ථයේ ඒකේ බලයේ තිබ්බේ අධිකරණයට. එන අධිකරණය සතු බලතල ජනාධිපතිවරයා විසින් මේක පවර ගන්න ක්‍රමයකට තියෙනවා. මම දැක්ක විදේශ රටවල් තානාපතිවරු කීප දෙනෙකුත් මේ සම්බන්ධව කනගාටුව ප්‍රකාශ කළ තුන අනිත් ගෙනාපු ආකාරය. ශ්‍රේෂ්ඨ අධිකරණය පැහැදිලිව මෙතන තියෙන වගන්ති 56න් 32ක් සංශෝධනය කරන්න කියලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවට විරුද්ධව මේ සංශෝධන ගෙනල්ලා තියෙනවා. කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට මේ රටේ නීතියට විරුද්ධව තමයි මේ 50 සම්මත කරගත්තේ.